අයිබන් මචන්ල කොහොමද? පහුගේ දවසකර මම ගල්බෝතලේ පොත් ටිකයි එක්ක දාපු වීඩියෝ එකට ගොඩාක් හොඳ ප්‍රතිචාර දක්වලා තිබුණා. ගොඩක් අය කමෙන්ට් කරලා තිබුණා. සමහරු ඒ වීඩියෝ එකේ තිබුණු අර්ථය ක්‍රියාවෙන් ඔප්පු කරලා තිබුණා. ඒවා මුහුණු පොතට එකතු කරලා තිබුණා. මට එවලා තිබුණා. ඒ සිළු දනාටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මේ අයට ගොඩක් පින් දෙනවා. ඉතින් මම බලාපොරොත්තුනේ මේ වගේ වීඩියෝ එකක් බලලා එක්කෙනෙක් හරි අපේ රටේ අසරණ දුප්පත් දරුවෙකුට පොත් මිටියක් අරන් දෙනවා නම් ඒක තමයි මේ වීඩියෝ එකේ තියෙන සාර්ථකත්වය. මචං අපේ රටේ මිනිස්සු හරිම ආදරණීයයි. තවත් කෙනෙකුට උදව් කරන්න හරිම කැමති. වැඩේ වෙලා තියෙන්නේ උදේ නැගිට්ට වෙලාවෙ ඉඳන් රෑ නිදා ගන්නකම් නරකම අහලා නරකම දැකලා අපේ මිනිස්සුන්ට ටික ටික හොඳ දේවල් අමතක වෙලා යනවා. ඒ නිසා තමයි හොඳ දේවල් දුන්න ගමන් ටග් ගාලා එයාලා ඒක අල්ල ගන්නවා. ඒකට උදාහරණේ තමයි මේ වීඩියෝ එක Facebook එකට එකතු කරලා පැය 16ක් යනකොට මිලියනයක ජනතාවක් මේ වීඩියෝ එක බලලා තිබුණා. පැය 24ක් වෙනකොට 1.6 මිලියන් බලලා තිබුණා. දැන් මේ වෙදි දවස් දෙකක් ඉවර වෙනකොට 2.1 මිලියන් වගේ මේ වීඩියෝ එක බලලා තියෙනවා. ඒක තමයි කියන්නේ හොඳ දෙයක් දුන්නාම අපේ ආදරණීය මිනිස්සු ටග් ගාලා ඒක අරගන්නවා. ඉතින් මේකේ අනිත් පැත්ත ගත්ත පිරිසකුත් හිටියා. ඉතින් එහෙමත් කිහිප දෙනෙක් හිටියා. මට අර කියන්න ඕන වුණේ මචං ධෛර්යවත්ව ඉන්න මිනිස්සු ධෛර්යමත් වෙන මිනිස්සුන්ව අධෛර්යමත් කරන්න එක පුද්ගලයෙකුට පුළුවන්. හොඳ පැත්තට හැරෙන්න සූදානම් වෙන මිනිස්සුන්ව එක පුද්ගලයෙකුට පුළුවන් අනිත් පැත්තට හරවලා ගන්න. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා හැම දෙයකම හොඳක් දකින්න පුරුදු වෙන්න. කිසිම කෙනෙකුට බලපෑමක්වත් බලහත්කාරකමක්වත් කරලා නැහැ පොත් දෙන්න කියලා. හරිද? කැමති නම් දෙන්න පුළුවන්, කැමති නම් නොදෙන්න පුළුවන්. ඒක තමන්ගේ කැමැත්ත. හරිද? තමන් දුක් මහන්සියෙන් හම්බ කරන මුදල තමන් වියදම් කරන්නේ කොහොමද කියන එක තීරණය කරන්නේ තමන්. ඒක තීරණය කරන්න අපිට පුළුවන්කමක් නැහැ. මම යෝජනාවක් කළේ, මං ඉල්ලීමක් කළේ, මං ආරාධනාවක් කළේ පොත් ටිකක් දෙන්න, දරුවන්ගේ මූණ ඇඳෙන සතුට බලන්න, ඒ දරුවන්ගේ දෙමව්පියන් දක්වන ප්‍රතිචාරය, ඒ ප්‍රතිචාරයේ වචනවලට පෙරලන විදිය. ඉතින් ඒවා ජීවිතේ අමතක නොවන දේවල්. ඒක තමයි මම කියන්න උත්සාහ කළේ. ඉතින් මට කාටවත් බලපෑමක් කරන්න පුළුවන්කමක් නැහැ. ඇත්ත කතාව. ඔබ හම්බ කරන මුදල වියදම් කරන්නේ කොහොමද කියන එක තීරණය කරන්නේ ඔබ. මං කියන්නේ අත්දැකීමත් ගන්න බලන්න. දැන් සමහරු විවිධ විදිහට කමෙන්ට් කරලා තිබුණා. මචං මම මගේ සතුට වැය කරන්නේ නැහැ. ඒ කියන්නේ නත්තල් පාටි මමත් සමරනවා. මමත් නත්තල් පාටි වලට යනවා. අවුරුදු උදා වෙනවා, අවුරුදු උත්සවත් අපි සමරනවා. යාළුවොත් එක්ක ට්‍රිප් යනවා, සතියන්තේ ට්‍රිප් යනවා, පවුලේ කට්ටියත් එක්ක ට්‍රිප් යනවා, අපි විනෝද වෙනවා. මම යෝජනා කළේ ඒ විනෝද වෙන ගමන් අර වගේ වැඩක් කරන්න උත්සාහ කරන්න කියන එක. මේක ඉතින් වැරදියට වටහා ගන්නත් එපා, මේක පටල ගන්නත් එපා. මම ඔබෙන් ඉල්ලීමක් කරන්නේ හොඳ දේවල් වලට වැඩි ඉඩකඩක් දෙන්න. මම අර කලින් කිව්වා වගේ නරකම දැකලා නරකම අහලා නරක පැත්තට යවන්නේ යන්නේ එක අපි ටිකක් අඩු කරගමු. අපි හොඳ පැත්තට යමු. හරි. මම යෝජනාවක් කරන්නේ මට අවසාන වශයෙන්ුත් කියන්න තියෙන්නේ ඔබ කැමති නම් ඔබට පොත් දෙන්න පුළුවන්, අකමැති නම් නොදෙන්න පුළුවන්. එච්චරයි. සරලයි.